විචිත්‍රව නැත්නම් ධර්මයට රස වෙන විදිහට මේ උපසලායතන පච්චා පස්සෝ පස පච්චා වේදනා කියන තැන ඇති වෙන මේ වේදනාවේදී මෙතෙක් මේ විස්තර කරපු කොටස හරි ලස්සනට ප්‍රත්‍යක්ෂ වශයෙන් නොකලත් මූල ධර්ම වශයෙන් දැනගන්න උනත් හොඳ ලස්සන ගතියක් හොඳ ලස්සන විස්තරයක් තියෙනවා. ඒ විස්තරය වෙද්දු වශයෙන් දොස්තරල වශයෙන් උනොත් මම හිතන රසවත් වෙයි කියලා. වේවා කියලාත් මම ප්‍රාර්ථනා කරනවා. බුදුරජාණන් වහන්සේ මේක විස්තර කරන්නේ වේදනා සංයුත්තේ කියලා එකක් තියෙනවා. මේ වේදනා සංයුත්තේ අති ලස්සනට ඒවා විස්තර වෙනවා. නමුත් මම කැමැති මේ චුල්ල වේදාල සූත්‍රයේ තියෙන මේ සංසිද්ධිය ඒ ජවනිකාව මෙතන ඉදිරිපත් කරන එක හරියම ලස්සනට ඒ බුද්ධ දේශනාව මේ භවනා ජීවිතයකට සම්බන්ධ වෙනවා. අපි මේ දවස්වල ඇත්තට උදාහ සාකච්ඡා කරන්නේ මේ චුල්ල වේදාල සූත්‍රය. ඒ චුල්ල වේදාල සූත්‍රයේදී විසාකෝපාසකතුමත් ඒ ධම්මදින මෙහෙණින් වහන්සේ රාතන් මෙහෙණින් වහන්සේත් අතර සාකච්ඡාවක් යනවා. සාකච්ඡා කළා මේ වේදනාව පිළිබඳ හරි ලස්සන ප්‍රශ්නාවලියක් සහ උත්තර වගේක් හම්බ වෙනවා. හරියටම මාළුන්ගේ පුත්‍ර ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මුකරන වේදනාව මේක වගේ. හරිම ලස්සනයි. ඒකට ගියාට පස්සේ ඒක මේ හරි විවේකයක් කරන් දෙනවා. ඒකදී අහනවා විසාකෝපාසකතුමා ඒ ධම්මදිනාවකින් ආර්යවනි මේ හටගෙන මේ සුඛ වේදනාවක් ගත්තොත් සුඛ වේදනාවේ ඇත්තවෝ සැප දුක දෙක මොකද්ද කියලා. ඉතින් ඒක සාමාන්‍යයෙන් ප්‍රශ්න ਵਿਚාරාත්මක වැඩ පිළිවෙලකට නැත්නම් කෙනෙක් අමාරුවේ දාන්න වගේ අහන ප්‍රශ්නයක් මිසක් ආ. කෙනෙක් අහන ප්‍රශ්නයක් නෙමෙයි මේ සැප වේදනා තියෙන සැප දුක දෙක මොකද්ද කියලා. එතකොට ධම්මදින්න රාහත්මේනි නාංශ කියනවා උපාසක විසාක සැප වේදනාව එනකොට සැපයි යනකොට දුකයි. ඒ වාගේම සැප වේදනාවක් එනකොට භාවිත මනසක් නැති හැම කෙනාටම ඒක පිළිබඳව ආසාව නැත්තම් රාගානුසයත් එක්කමයි සැප වේදනාව වෙන්නේ. ඒ නිසා අපිට භවනා කරනකොට නිදිමත ගති, කම්මැලි ගති, හිතවිලි, අරමුණ නැතිකමෙන් ඇතිවන පාළු ගති නැති වෙලා කවදා හෝ අරමුණ සමෘජිපත් වෙන වෙලාවක් වෙනවා. කිසිම නිමිත්තක් මොකක්වත් නැහැ. නමුත් විවේක වුණා වගේ. එතනදී එනවා ප්‍රීතිය. එතකොට අපි ඒකට කියනවා සුඛ වේදනාවක් කියලා. ප්‍රීති සුඛ. ඒ විදිහට සුඛ වේදනාව එනකොට පුදුමාකාර සාධරකමක් අපි ළඟ තියෙන වෙත එන කරා පැමිණෙන සුඛ වේදනාව. මේක කොච්චර අපි ආශා කරනවද කියලා කියනවා නැත්නම් ඒ සඳහා රාගානුසයෙන් බැඳෙනවද කියනවනම් කවදාකවත් මේ සුඛ වේදනාව යනකොට අන්ධකාර දුකක් ඉතුරු කරලා යන බවක් දැක ගන්න අපිට අවස්ථාවක් වෙන්නේ හිත මන්මත් වෙන නිසා. වේදනාවේ සුඛ වේදනාව පිළිබඳ තියෙන මනාප භාවයේ නිසා. නමුත් හිතන්න පුළුවන් මේ සුඛ වේදනාවක් එනකොට සැපනම් ඉති යනකොට දුකක් තියෙන්න ඕන කියන එක නිකන් සාමාන්‍යයෙන් තර්කයට තේනවා. ඒකට හේතුව ඒකට තියෙන සුඛ වේදනාව තියෙන අපේ රාගානුසය. ඊට පස්සේ අහනවා මේ විසකෝපාසකතුමා ආර්යවෙනි දුක් වේදනාවේ තියෙන සැප දුක දෙක මොකද්ද කියලා. එතකොට ඒක ඇත්තම දුක් වේදනාවේ සැප දුකක් ගැන අපි හිතලා නැති වුණාට අර දීපු උත්තරෙම කියන්න පුළුවන්. ඒ වගේම ධම්මදින්නාවත් ඒ වගේම තම සූර විදිර උත්තර දෙනවා විසාක දුක් වේදනාවක් එනකොට දුකයි නමුත් යනකොට සැපයි. නමුත් හැම වෙලාවෙදී මේකට පටිඝානුසයක් තියෙනවා. දුක වේදනාවක් එන්නකොටම නැද්දකින්න පතන් කියන හැඟීමක් ඒත් එකම එනවා. ඒක නිසා අපිට දුක් වේදනාව ගියාට පස්සේ ඇති වෙන සැපක් ගැන ඉවසන තරම් ස්පාසුවක් අපේ හිතේ නැහැ. මොකද අපේ හිත මේ ආතුර වෙලයි තියෙන්නේ. අපේ හිත මේ පටිඝානුසයෙන් මත් වෙලා තියෙන නිසා. මේ දෙක අපි භවනා කරන හැම වෙලාවෙම ගත්තොත් මේකට සර්වඥන් වහන්සේගේ වේදනා නෙවෙයි වේදන සංගීතයෙන් සල්ල සූත්‍රයෙන් අපි තව මම මේ සූත්‍රයට අරගෙන යන්නේ මේක ටිකක් ඔප්නම් ගන්න ඕන නිසායි. මේ දුක් වේදනාවක් එන එකක් ගැන සර්වඥන්සේ සඳහන් කරන මේ දෙවෙනි ජවනිකාවේදී මායනී ඇඟේ උලක් කැඩිච්චහම නම් දුක බව මම දන්නවා.
ඒක කවුරුත් පිළිගන්නවයි කියලා. නමුත් හිතන්නේ කියලා කියනවා ඒ උල ඇනිච්ච තැනම තවත් උලක් ඇනුනො සල්ල කියන වචන සඳහන් කරන උල කියන එක ඒකනම් දරන්න බැරි බව මම පිළිගන්නවා. උලක් ඇනිච්චාම වේදනයි. නමුත් දෙවන්නක් එතනම ඇනුනොත් නම් දරා ගන්න බැරි මණ්ඩටපත් වෙනවා. ඒකල කියනවා වේදනාව එක උලක් වේදනාවේ තියෙන ද්වේෂය එතනම ඇන්න තව උලක් ඒ දෙක ආවට පස්සේ නම් දරන්න බෑ කියලා. එනිසා අපිට සිද්ධ වෙනවා දවසක භාවනාවේදී ඇති වෙන මේ අරමුණ ගෙවිගෙන යනකොට ඕ වේදනාවක් නිසා ඕ සද්දයක් ඇහිම නිසා ඕ ඇති වෙන දුක් කායික දුකක් හෝ දෝමනස්සක් ඇති වෙනකොට ඒ පිළිබඳව තියෙන ද්වේෂය අපිට දැක ගන්න පුළුවන්ද? ඒ විතරක් නෙවෙයි ද්වේෂය අයින් කරලා දුක් වේදනාව විතරක් කොටු කරන්න පුළුවන්ද කියලා. ඒක හරි මූලධර්මයක් දැනගෙන එනකොටම අල්ලගෙන බැලුවොත් කරන්න බැරි එකක් නෙවෙයි. නමුත් පුදුම වෙනසක් ඇති වෙනවා. මේ දුක් වේදනාව දැන් තියෙනවා. ඒක පිළිබඳ ද්වේෂයක් නැහැ. මේ දුක් වේදනාව මම මූල බලන්න ඕනේ, මැද බලන්න ඕනේ, අග බලන්න ඕනේ. ඒක බලන්න බැරි මේකට තියෙන ද්වේෂය නිසායි කියලා ඒ ද්වේෂය දැක ගන්න පුළුවන් වුණොත් අර උලේ දෙවෙනි උල අයින් කරන්න පුළුවන්. එතකොට දුක් වේදනාව පිළිබඳව කවදාකවත් හදාරගත්ත නැති විදිහේ මම ගැඹුරකට හදාර ගන්න පුළුවන් වෙනවා. එතකොටමත් ඒ අර දැඩි ආතති ගතිය, මිරිකෙන ගතිය නැතුව නිකන් ධර්මතාවයක් විදිහට දුක් වේදනාව දිහා බලන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා. ඉතින් ඒක වෙනකම් කවදා හෝ දුක් වේදනාව වේචින මුලමෙදාක බලනකම් අපිට දුක් වේදනාව දැක්කා කියන්න බෑ. නමුත් අපි සාමාන්‍ය ජීවිත දිකරණේක මැදට එනකොට දඟලනවා. දඟලලා ඉරියව මාරු කරනවා, එහෙම නැත්නම් පැන්ඩෝල් ගහනවා, එහෙම නැත්නම් සිද්ධාලේප ගහනවා, නැත්නම් දොස්තර මහත්තයෙක් හම්බෙන්න යනවා. කවදාකවත් වේදනාවක් ඉවරනකම් අපි ඉන්න. හැබැයි වේදනාවක් ඉවර වෙනකම් ඉන්න දැනගත්තොත් දොස්තරලගේ බඩේ බත් නැති වෙනවා. අද ඉන්න අද ලංකාවේ තියෙන රෝග ගැන බැලුවොත් අපි හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙක් කියලා තියෙනවා 80%ක් රෝගීන් ස්පිටාල වලට යන්නේ අත්‍යදකමින් සුව කළ හැකි රෝග සඳහා කියලා. එන රෝගේ එන්නකොටම ඇති බය නිසා ලොතරලත් බය කරනවා. දොස්තරත් කියනවා ඔක අමාරු නිකන් ඉන්න බෑ, එනකොටම එන්නේ කියලා. ඉතින් ඒක නිසා පොලිමේ ඉන්නවා. පොලිමේ ඉන්නකොට වෙනම ලෙඩ වගේක් එනවා. ඒක වෙනම කතාවක්. 80%ක් අද 80%ක් යන්තම් කුරුලාවක් එනකොට, යන්තම් කෙත් ගහක් ඉදෙනකොට, යන්තම් හැම රැල්ලක් එනකොට පොලිංග ඇහිලා ලංකාවේ නෙමෙයි ලෝකේ ඉන්න හොඳම විශේෂඥ වෛද්‍යවරයාට වැඩිම ගාණකෙවලා පොලිමින වැඩි ගාණක් ලෙඩක් නැති ස්වභාවික දෙයක් නැත්තම් අත්විදකමින් සනීප කළ හැක්කක්. එතකොට මොකද වෙන්නේ? නියම රෝගයේ තියෙන දුප්පතාට කවම කවදාකවත් විශේෂඥ වෛද්‍ය ගාවට ස්පිරිතාලක හම්බ වෙන්නේ නැත්නම් පොලිමේ හිටියට හම්බ වෙන්නේ නැත්නම්. එහෙම නැතුව මේ එන සාමාන්‍ය කොත්තමල්ලි වලින් සනීප කරගන්න පුළුවන් බඩ සනීප කරගන්නව නම් අද ලංකාවේ තියෙන වෛද්‍යවරු සහ වෛද්‍ය පහසුකම් හොඳටම ඇති කියලා තියෙනවා. හරියට වැඩ යනවා. යන්නේ නැත්තේ මොකද? අපි අදි탁සේ රෝගට යනවා. පුංචි වේදනාවක් එනකොට කවදාකවත් ඉවසන්නේ නැහැ. මොකද ඒක කවදාකවත් අග දැකලා නැහැ. දකින්න උත්සාහ කරලම නැහැ. ඇත්තටම අග දැක්කනම් සපක් තියෙනවා. දුක් වේදනාව අග කියන්නේ සපක්. අපිට ඒක දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. දිගින් දිගට දිගින් යන දුක් වෙලක් ඇති කර ගන්නවා. මොකද දුක් වේදනාව පිළිබඳ පුදුමාකාර නොයවසනසුළු නොරුස්නාසුළු ද්වේෂ සහගත මේ ආකල්පයක් එක්කේ නිත්‍ය සරුවචනස කියන කරුණාකල භාවනා යෝගාවචරයා ඒ දෙවෙනි සල්ලය දෙවෙනි උල අයින් කළා දන්නේ. ඒ දුක් වේදන නැති ඒ නුරුස්නා ගතිය දැක ගන්න පුළුවන් නම් ඒක මේ අපේ මේ භාවනා වැඩපිළිවෙලක එහෙම නැත්නම් එදිනදා ජීවිතයක අපිට මේ එන ප්‍රශ්න 80%ක්ම මේ සිද්ධියේ මුලමැදාක බලන්න දන්නේ නැතිකම නිසා වෙන දේවල්. හිතනවා මැදට ගියාට පස්සේ විශේෂ බලපලයකින් අධිකාරී ශක්තියකින් මැජික් ගතියකින් ආශිර්වාදකින් මේක නැති කරන්න පුළුවන් වෙයි කියලා. එහෙම නැත්තම් මවන්නේකට මෙහෙම වේදනාව විය යුතු නැහැ. මවන්නේකට මෙහෙම දුක් විය යුතු නැහැ කියලා අපි ළඟ තියෙන මේ ගති නිසා අපි හැම දෙයක්ම මොන જાතියක් හරි කරලා ඒ වේදනාව අයින් කරන්න හදන එක ලහනවා භාවනා කරන්න ඇයි කියලා අහුවොත් කියනවා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. චතුරාර්ය සත්‍ය කියන්නේ මොකක්ද කියලා? මේ දුක්ඛ සත්‍ය. ආ දුක්ඛ සත්‍ය අවබෝධ කරනකොට එන්නේ පැන්ඩෝල් දාගෙන බෑග් එකේ.
බාම් අරගෙන එන්නේ. හැබැයි කැස්සක් කිමිසාවක්වත් නැතුව යන්න ඕනේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න. නිසා යෝගාවචරයට සතිය වැඩෙනකොට තීන්දුවක් ගන්න වෙනවා. මම මේ පරිය භාවනාවට එන්නේ ඉස්සරලා. ත්‍රිුණට වැඩිය වැඩි දුකක් ඉවසා දරා සිටීමේ ශක්තියක් මේ භාවනා වැඩමුළු තුළ හැතුන් නැත්නම් කවදාකවත් අපි චතුරාර්ය සත්‍ය දිහාට ගමන් කළ තියෙන්නේ. දුක්ඛ සත්‍ය දිහාට ගමන් කළ තියෙන්නේ. සොරි තමයි ඉතින් කියන්න තියෙන්නේ. ඒ නිසා හොඳට මම දියුණු නැද්ද කියලා ඒ තමන්ගේ ඉවසීමේ ශක්තියේ ප්‍රතිශක්තියේ දැරීමේ ශක්තිය වැඩි වෙනවා නම් අපිට ඕන තැනකට ගිහිල්ලා වෙනදාට වැඩි පරාසයක වැඩි ප්‍රදේශයක ජීවත් වෙන්න පුළුවන් ශක්තියක් එනවා. ඒ නිසා දුක් වේදනා පිළිබඳව තියෙන මේ පටිගය මේ තරහ මේ පටිග අනුසය දකින්නවා කියලා කියන්නේ මහ පුදුමාකාර රසවත්යක්. දුක් වේදනා ගැන මේ කතා කරන්නේ. නමුත් මේකත් නෙවෙයි මේ කතාසාරයේ වටිනාතන ඊට පස්සේ අහලත් නැති නැතුවත් බැරි ප්‍රශ්නයක් අහනවා විසාක පස්සෙම ආර්යාවනි මේ අදුක්කම සුඛ වේදනා පිළිබඳ සැප දුක දෙක මොකක්ද කියලා. මුග දිනකොට ඇත්තටම මේ අදුක්කම සුඛ වේදනාව විසිගෝචර වෙන්නේ නැහැ මොකද ඒක හරි නීරස නිසා. අදුක්කම සුඛ වේදනා මහා කම්මැලිකමක් වශයෙන් අපිට වැටෙන්නේ, පාළුවක් වශයෙන් වැටෙන්නේ, තනිකමක් වශයෙන් වැටෙන්නේ, අසරණුවා වගේ වැටෙන්නේ. සැප දුක් වේදනාව විසින් අපිට මානසික ආතතියක් ඇවිල්ලා අපිට කලහයක්ක් තියෙනවා, කල යුත්තක් තියෙනවා, කල්පනා කරන දෙයක් තියෙනවා, කතා කරන දෙයක් තියෙනවා. අදුක්කම සුඛ වේදනා සාමාන්‍යයෙන් කාන්සිය පාළුව වශයෙන් තමයි තේරෙන්නේ. විසක් උපසක මහනවා මේ මෙන්න මේ වගේ දැනෙන අදුක්කම සුඛ වේදනාවේ මේ සැප දුක දෙක මොකද්ද කියලා. ඒකනම් මම කියනවා ඇත්තටම අර දෙක පිළිබඳවත් ගැඹුරක් නැතුව නෙවෙයි මේකනම් ඉතාමත්ම ගැඹුරක් තියෙනවා. ධම්මදින්නාවේ තියෙන අවස්ථානුකූල ප්‍රශ්නේ උත්තරේ තමයි අදුක්කම සුඛ වේදනාව ආවයි කියලා දන්නවනම් සැපයි, අදුක්කම සුඛ වෙලා ආපිලාත්මික අදුක්කම සුඛය කියලා දන්නේ නැත්නම් දුකයි. මෙන්න අපි මුළු ජීවිතේ පුරාවට අපි මේ නානා ප්‍රකාර විනෝදාංශ කරන්නේ. අපි මේ ටෙලිවිෂන් බලන්නේ, පත්තරේ කියවන්නේ, නවකතා කියවන්නේ, කයි වාරු ගහන්නේ හැම වෙලාවකම ඔන්න ඔය කියන අදුක්කම සුඛය ඇවිල්ලා ඒකේ පාළු ගතිය නැති කරන්නේ. නමුත් දුක් වේදනා, සැප වේදනා හරහා කවදාකවත් නිවනට යන්න බැරි බවත්, දිවිනේ මධ්‍යම ප්‍රතිපදාව වැටලා තියෙන අදුක්කම සුඛ වේදනාවේ බවත් මජ්ජේ සූත්‍රයේ සරෝජන්සේ ඍජු ප්‍රකාශ කරනවා. නමුත් අපි මුළු ජීවිතේට අපි කරලා තියෙන අදුක්කම සුඛය එනකොට ඒක මොකකින් හරි පුරවන්න, මොකකින් හරි වෙනස් කරන්න. ඒ නිසා අපිට කවදාකවත් නිකම් මධ්‍යම ප්‍රතිපදා කියන්නේ මේකයි කියලා හාංකවිෂයක් දක්ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා භාවනාවේදී අපි මේ කියන ඒ සලායතන හරහා ඇතිවෙන ස්පර්ශයේදී විඳින වේදනා සැප වශයෙන් ගිනොට සැප වශයෙන් අපිට දැනගන්න වෙන එකට ආසාවක් එක්කයි එන්නේ කියන එකත් ඒ වේදනාව නැවත නැතිනොනම් අල්ලතැයි. සැප වේදනාව දුක් වේදනාවත් නැවත නැතිනොනම් ඒකත් අපි අල්ලන්න සිද්ධ වෙනවා. ඒකේ තියෙන දෙවෙනි උල අයින් කරන්න වෙනවා. එතකොට දරාගෙන ඉන්න පුළුවන්. අදුක්කම සුඛ වේදනාව එනකොට අදුක්කම සුඛ වේදනාවේ ඉන්නේ කියලා දැනගන්න එක තමයි මේ විපස්සනා භාවනාවේ තියෙන උත්කෘෂ්ඨම දේ, විශිෂ්ටම දේ. ඒක කියලා දෙන්න පුළුවන් අපිට ආස්වාසිතිකේ ප්‍රසවාසිතිකේ භාවනා කරන යනකොට අපිට ආස්වාසයේ දැනෙනවයි කියන එකක් තියෙනවනේ. ප්‍රසවාසයේ දැනෙනවයි කියන එකක් තියෙනවනේ විශේෂයෙන්ම ආස්වාසයේ දැනෙන ආස්වාසයේ මැද ගොරෝසු නාස්පුඩු පුරවාගෙන යන වෙලාවේදී ප්‍රසවාසයේ මැද දැනීම සිදු වෙන්නේ සමහරට ආස්වාසයේ දැනන සමහරට ප්‍රසවාසයේ දැනන සමහරට දෙකම දැනන. දැනෙන්නේ ප්‍රසවාසයේ නාස්පුඩු පුරවාගෙන පිට වෙන වෙලාවට. නමුත් මේකම භාවනා කරන යනකොට නොදැනෙන තැනකට යනවා කියන එක අපි නිකමට හිතා ගනිමු. බිම්බි මහකලින් බල බල ඉන්නකොට බිම්බි මහකල දැනෙන තැන ඉඳලා නොදැනෙන තැන යනවා. ආචාර ප්‍රසාදේ බල බල ඉන්න නොදැනෙන තැනට ගියාට පස්සේ ඒ වෙලාවේදී මේ අත්දැකීම වේදනාවරා විස්තර කරන්න යනවනම් කියන්න තියෙන්නේ මට ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙන් කරගන්නත් බෑ. ආශ්වාසයෙන් දැනෙන්නෙත් නෑ. හැබැයි සතිය තියෙනවා, සමාධිය තියෙනවා. පිම්බීම හැකිලිම් බලන කෙනාටත් පිම්බීම වශයෙන් හැකිලිම් වශයෙන් වෙන් කළ අඳුර ගන්නද වේදනාවක් නෑ. හැබැයි මේ දැනෙන්නේ තිබුණ වෙලාවට තිබුණ සතිය දිකර තියෙනවා. ඒ වගේම සමාධියත් ඕනනම් තියාගෙන ඉන්න පුළුවන්. තරගෙන් පෙන්ලා දෙන්න පුළුවන්.
ආසස් ප්‍රසවාස නොදැනුණාට හුස්ම ගත්තේ නැත්තම් මැරෙනවනේ. මෙලම් මැරෙලා නැහැ. පණ තියෙනවා. ආනේ එතෙන් යනකොට මේ වැටෙන්නේ මේ අදුක්කම සුඛ වේදනාව වෙන්න ඇති. මම මෙතෙක් කල් කෙරුවේ මේ වෙලාවේ හයියෙන් හුස්ම ගත්ත එක. මම මේ වෙලාවේ කෙරුවේ ඔච්චර කල් සැක කරපු එක. එහෙම නැත්තම් නොදැනෙම හිත නින්දට වැටිච්ච එක. එහෙම නැත්තම් නැගිටලා ගිය එක. අද මට බැරිද මේ අදුක්කම සුඛ වේදනාටයි මම මේ විවෘත වෙන්නේ කියලා මේකට දැනගන්න මේක සාදර වෙන්න මේක. අන්නේ එහෙම වුණොත් පමණමයි සුඛ වේදනාවක් භාවනාදී ඇති වෙන්නේ. ඒක නිසා ධම්මදින්නාව කියනවා අදුක්කම සුඛ වේදනාව වෙනකොට ඒක දන්නවනම් සැපයි, නොදන්නවනම් දුකයි. නොදන්න කෙනාට තමයි මේ සැකය මම භාවනා ඉස්සරහට දෙන පසර දෙන්නේ. එහෙම නැත්නම් මේ වෙලාවේ හයියෙන් හුස්ම ගන්න ඕනේ. එහෙම නැත්නම් අනිත්‍ය දුක් අනාත්ම මෙනෙහි කරන්න ඕනේ. එහෙම නැත්නම් මම අසුභ භාවනා වඩන්න ඕනේද? එහෙම නැත්නම් මම නැගිටලා යන්න ඕනේද? නැත්නම් මොනවාක්වත් නැතුව හිතන ඉඳර වැටෙනවා. මේ සේරගෙම පේන්න තියෙන්නේ අපේ සංසාර ගතව කවදාකවත් අදුක්කම සුඛ වේදනාවට ඇයි හොඳ අයියා පවත්තලා නැහැ. අපි ඒ වෙනුවට කෙරුවේ අදුක්කම සුඛ වේදනාව එනකොට මේ පාළු ගතිය නැතුව වන්දනාව යන්දනාව යන්දන් අපේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ කියලා පික්නික් එකක් දාගන්න. ඔය හැම සෙල්ලමක්ම අපි කරන්නේ අර අදුක්කම සුඛ වේදනා නිතරම අපි ගෙරිටවට තට්ටු කරනකොට අපිට පේන්නේ පාළු ගතියක් වගේ. හරි තනි ගතියක් වගේ. මම කොන් වෙලා මට කතා කරන්න කෙනෙක් නැහැ. ඉතින් ඒක නිසා මොකක් හරි පාටියක් එක්ක දාගන්න නැත්නම් පික්නික් එකක් කරන්න නැත්නම් ටෙලිවිෂන් එක බලනවා නැත්නම් ටෙලිෆෝන් කරනවා මේ සෑම දෙයකින්ම සම්පූර්ණ අර මධ්‍යම ප්‍රතිපදාවට තියෙන විශාල දොරටුව වසහාගෙන ඒ වෙනුවට ගන්න එක්ක දුක එක්ක සැප ඒත් එක්කම අනිවාර්යම රාගානුසය හෝ දෝසානුසය ගිට වද ගන්න. ඒ නිසා මේ අදුක්කම සුඛ වේදනාව කියන මේකට හොඳ ලස්සන වචන රාශියක් තියෙනවා. වේදනාව ආරහා තමයි අදුක්කම සුඛ වේදනාව කියලා කියන්නේ. නැත්නම් මේකට කියන්න පුළුවන් හුදෙකලාව කියලා. මේකට කියන්න පුළුවන් විස්රාමය කියලා. මේකට කියන්න පුළුවන් විවේකයේ කියලා. මේකට කියන්න පුළුවන් සාසන සම්පත්තිය කියලා. මේකට කියන්න පුළුවන් පිරිච්ච ගතිය කියලා. සන්තුෂ්ටි කර ගතිය කියලා. නමුත් කවදාකවත් මේක අඳුන නැති මනුස්සයා මේක එනකොටම බාහිරේ මොකක් හරි හොයනවා. මේ ඇතුළත තියෙන පිරිච්ච ගතිය වෙනුවට බාහිර දේ හොයන එක තමයි අද අපි මේ නව නිර්මාණ කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ රස ආස්වාදනයේ සඳහා මේ කරන දේවල්. භාවනා ජීවිත විතරක් නෙමෙයි gedaraදී බැලුවත් භාවනාව හරහා ගිහිල්ලා බැලුවොත් තේරෙයි දවසේ ගත කරන චිත්තක්ෂණ ගණන් කරන්න පුළුවන් නම් 80%කට වැඩි අපි ඉන්නේ අදුක්කම සුඛ වේදනාවේ. මම හිතනවා මම අව탁සීරුවක් කරන්න කියලා. 80%කටත් වැඩි මේ අව탁ෂේ මේ තියෙන අදුක්කම සුඛ වේදනාව අපිට පේන්නේ මහා කම්මැලිකමක් කාලකන්ණි ගතියක් මොන්නම දෙයක්වත් කරන්න හිත දෙන්නේ නැතුව වගේ කියලා සමාහලට අපි එකට සාප කරනවා. ඔව් කවදා හරි මේ කාවගේ කරන්න පටන් අරගත්තොත් එහෙම නැත්නම් මේක මැදමාවත කියලා තේරුම් ගන්න පටන් අරගත්තොත් මේක මට සාපයක් වෙන එක නොදන්න ගතිය කියලා තේරුම් අරගත්තොත් මේ ආනාපාන සති භාවනා සංසිධීකරණ යනකොට මේ හුදෙකලා වැඩෙන ගතිය, විස්රාමේ වැඩෙන ගතිය, විවේකේ වැඩෙන ගතිය, කෙලෙස් අඩු වෙන ගතිය, මධ්‍යම ප්‍රතිපදාවට එළඹෙන ගතිය, පටිච්චසමුපාදයේ තේරුම් ගන්න පුළුවන් තරම් මානසිකත්වයක් හැදෙන ගතිය. එමණ තමයි උපේක්ෂාව කියන එකේ ලාවට රස තේරෙන ගතිය. නැත්නම් වෙන පැත්තෙන් කියනවා නිවන කියන්නේ මෙන්න මේකයි කියන ගතිය තේරෙයි. ඉගෙනຈາ මේ ජීවිතයේ අපිත් එක්කම තියෙන මේ වේදනා පැත්තෙන් බලනකොට තියෙන මේ අදුක්කම සුඛයට අපි කරපු නොසලකිල්ල අපි කරපු අවසල අව탁සීරුව අපි කරපු නවනින්දාව නිසා මේ සංසාරي ගත කරන්නේ අපි. ඒ තියෙද්දි අදුක්කම සුඛ වේදනා කියන අනාත්ම ධර්මයක් නිසා හෙටත් එනවා. අනිද්දත් එනවා ඊට පහුවෙන්දත් එනවා. ඒක කවදාකවත් අපි අතහැරලා යන්නේ නැහැ. නමුත් අපි සාස්පුල පුරාවට කරන්නේ ඒක එනකොට මේ කම්මැලිකම මේ මුස්මේතු ගතිය මට එන්න එපයි කියලා මොනම හරි දෙයකින් මේක අවුස්ස ගන්න හදනවා. මෙන්න මේ අවුස්සන ගතිය තමයි කෙලෙස් කියන්නේ. ඒක අනිවාර්යයෙන්ම බයක් ඇති කරනවා. කෙලෙස් සියල්ලටම කියන තනි නම තමයි බය. ඒ නිසා මේ අදුක්කම සුඛ වේදනාවට අපි ප්‍රයෝගයෙන් හෝ සාමාන්‍ය සෝභාහයට වටනට පස්සේ දැම්ම මේ ඉන්නේ අදුක්කම සුඛය කියලා දන්නවනම් ධම්මදිනා කියනවා ඒක සැපක්. මේ සැපේ කියලා කියන්නේ
ආර්ය විවරය හැටියට. බුදුරජාණන් වහන්සේ දුකයි කියලා කියන්නේ පෙරලෙන සුළු දෙයකට. යමක් පෙරලෙනවා නම් විපරිණාමයටපත් වෙනවා නම් ඒක දුකක්. අදුක්කම සුඛේ පෙරලෙන දෙයක් නෑ. මොකද සැප තිබුණොත් දුකට පෙරලෙනවා, දුක තිබුණොත් සැපට පෙරලෙනවා. අදුක්කම සුඛේ පෙරලෙන දෙයක් නෑ. මේ නිසාම සිද්ධි බහුල නෑ. විචිත්‍ර නෑ. ඒක තියෙන විස්රාමයේ, ඒක තියෙන හුදෙකලාව, ඒක තියෙන්නේ විවේකය. නමුත් අපේ හිත කවදාකවත් මේ විඥාණය කවදාකවත් සෞඛ්‍ය සම්පන්න ගතියට කැමති නෑ. අට ඕනේ මොකක් හරි ලෙඩ. ඒ නිසා එතෙන් එනකොට ඒක තමයි නිකන් හරියට කුඩල කොට උඩ තිබ්බා වගේ නිකන් හරියට සරුවත් යනන්සේ සඳහන් කරනවා ඉදිකට්ටක් කෙලින් නැගිටවල තියාගෙන ඒක කොච්චර අබවැක් කෙරුවා කොච්චර වැලිවැක් කෙරුවත් කවදාකවත් කවම දාකවත් ඉදිකට්ට මුදුනේ ඒක අබයටයක්වත් බැලන්ස් වෙන්නේ නැහැ. ඒ වගේ තමයි මේ විඥානේ කවදාකවත් මේ මදහද්දේ එකතු වෙන්නේ නැහැ. ඒ නිසයි මේ විඥානේ හැමදාම චපල ගතිය නිසා චාපයක් දිගේ ගිහිලා චාපයට සාපේක්ෂව ලක්ෂයක් ඇති කරන ලක්ෂ්‍ය වටේ කරකැවීමෙන් සංසාර වටේ කරකවනවා. දුක්ඛම සුඛ වේදනාව අනන්තය දක්වා විහිදිච්චි සරල රේඛාවක්. නමුත් මේ රසකාමියා නැත්නම් මේ කාම ගුණ හොයන කෙනා නැත්නම් කාම ආශාව, කාම ගුණ, කාම ඡන්දය මේක හොයන කෙනාට පේන්නේ කම පාළු. එහෙම නැත්නම් දිය රහට තියෙන දෙයක් වගේ. ඒ වෙනුවට විචිත්‍රකම් කරන්න ගිහිල්ලා තමයි අපි මේ සරල රේඛාව චපල කරගෙන චපල රේඛාවට ඇතු වෙන්න ඕ ලක්ෂයේ දිගේ කරකැවි වටවලල යන ගමනක් තමයි මේකේ තියෙන්නේ. ඒ නිසා මේ වේදනාව ස්පර්ශය නිසා ඇති වෙන මේ වේදනාව මේ සංදිස්ථානයේ තමයි සරුවචනාංශයේ අල්ලලා තියෙන්නේ මේ අතරම ස්පර්ශ නිසා ඇති වේදනාව, වේදනාව නිසා ඇති වෙන තණ්හාවත් දෙක මේ වේදනාව නිසා ඇති වෙන තණ්හාව තමයි ප්‍රධානම පුරුක උන්නාසය දැකලා තියෙන මේ දොළොස්සාකාර චක්‍රේ කඩන්න පුළුවන් ලාමකම දුර්ලභම තැනක. ඉතින් එක දවසක් ඒ මම හිතන ඔය මජ්ක්‍ධිම භානක සංයුත්ත භානක ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් මේකේ තියෙන වටිනාකම මේ හැම පුරුකක් අතරම කාරණා වශයෙන් දැනගන්න කරුණු තියෙනවා. මෙතෙන් එනකන් කාරණා වශයෙන් දැනගන්න තියෙනවා. මෙතනදී මේ ඔය වේදනාව පහළ වෙනාට පස්සේ වේදනාවට තණ්හා කරන හැටි ඒකට හේතුව මේ අනුසේ ධර්මයක් නිසායි කියලා ඒක විස්තර කරගත්තට පස්සේ එතනින් තමයි යෝගාවචරයට ඔය දුකට හේතුව තණ්හාව. ඒ තණ්හාව කැඩීමට අපි මේ භාවනාව යන්නේ. ඉතින් මේක විස්තරකරනද මුල පටිච්ච සමුප්පාදේ විස්තර කරාලු පැය 3ක විතර දේශනාවක්. ඉතින් කරනකොට එක එකන නැගිටලා යන්න පටන් ගත්තා. උපාසකම හාමුදුරුවෝ වරින් වර අටහත් පාත් කර කර බලනවලු. දැන් කට්ටිය ගිහිල්ලා අන්තිම වරන්ට එක්ක උපාසකම්ම කෙනෙක් ඉස්සරහටලා බනහනවලු. ඉතින් ඊට පස්සේ වටාත්ත තිර නැගිට පස්සේ අර උපාසකම්ම සාදු කිව්වට පස්සේ හාමුදුරුවෝ කෙනළු උපාසකම්මට උපාසකම්ම මේ ගැඹුරු බණ කියනකොට කිසි කෙනෙක් කැමති නැහැ. ඒගොල්ලන්ට මේ ජාතක කතාවක් කිව්වනම් සිද්ධාර්ථ කුමාරෝත්පත්තියෝ බුදු වෙන්නේ ඉස්සලා කතාවක් කිව්වනම් හරි ආසාවෙන් අහකට ඉන්නවා. අඩු ගානේ උපාසකම්මට හරි තේරිච්චක ලොකු දෙයක් මේ පටිච්චසමුපාදික. අනේ ස්වාමීන් වහන්සේ මේ පුරුක් 12ම නම් තේරුන්නේ නැහැ. පාසපච්චා වේදනා කියන එක නම් টොප් එකට තේරුවයි කියලා. අඩු ගානේ ඒකවත් තේරෙනව නම් මේ දවස් හත අටක් බණ කියනකොට මේ පාසපච්ච බණහනකොට පාසපච්චා වේදනා කියන එකවත් ඒක වටිනවා. ඉන්සයි හැබැයි එතන නෙවෙයි කැඩෙන පුරුක කියන්නේ වේදනා පච්චය තණ්හා. ඉතින් ඒ නිසා පරිසම්පාදේ ඉල්ලනකොටම මේ වැඩමුළුවට ගන්නවා කියනකොට මට හිතුණා මේක නිකන් බොහොම නිකන් කාන්තාරක යන ගමනක් තමයි තියෙන්නේ. ඉතින් මෙහෙමවත් පිළිල් කරන්නේ නැත්නම් මං හිතන්නේ කටත් ඔය පසපච්චාත වේදනා කියන එක තේරෙයි ගොඩක්. ඉතින් එහෙම නොවියම පිටස භාවනා කරනකොටත් මතක තියාගන්න පසපච්චා වේදනා එනකොට තමයි ප්‍රශ්න ලියන්නේ. ඒක දිගට ගෙනියන්න දන්නේ නැහැ. හරියට වෙන වැඩේ තේරුම් අරගත්තා නම් දුර ගමනක් යන්න පුළුවන්. ඉතින් සම මම මේ කතාවත් එක්ක දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දිනාට මෙහෙම වේදනාවක් නොවි ඒක දිගට කරගෙන යන්න අවශ්‍ය කරන නව ප්‍රතිසම්පාද අවබෝධයේ වේදනාව තුළින් පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දිනාටම තෙරුවන් සරණයි.